Atau tuh Francis Shuddhottama Pappahanse labana wasaredi Sri Lankawe sancharaya karana bawa Katolika Sabhawa nila washen atha nivedanaya kala. Agaradha guru atau tuh Malcolm Cardinal Ranjith Himipalan me bawa sadahan kale Pappahansege sancharaya wenuwen pawathi prathama madhya hamuwedi. පාපහන්සේ කෙනෙකු තෙවන වරට මෙරටට පැමිණීම සම්ධුවන් කරමින් සිදුවන අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාපහන්සේගේ ලංකා ගමනිය ලබන වසරේ ජනවාරි 13 වන දින උදෑසන 8ට ආරම්භනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැවැත්වෙන නිල උත්සවයෙන් අනතුරුව උන්වහන්සේ මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ වැඩම කරන්නේ විවෘතරියකින්. පාපහන්සේගේ ශ්‍රී ලංකා ගමනේ එකම දිව්‍ය පූජාවට උන්වහන්සේ සහභාගී වන්නේ පසුදා උදෑසනයි. ගාලු මුද්‍ර පිටියේදී උන්වහන්සේ විවෘත රේකින් ගමන් කරන අතර ශ්‍රී ලංකාවේ අපෝස්තලවරයා වන භාග්‍යවන්ත ජෝසේවාස් මුනිදුන්ව එහිදී ශුද්ධත්වයට එසවීමටද නියමිතයි. එදින පස්වර 3:15 වන විට උන්වහන්සේ මන්නාරම මඩු දේවස්ථානයට වැඩම කරන්නේ දිව්‍ය සත් ප්‍රසාද ආශිර්වාද දානයකටයි. අපි සන්තෝෂ වෙනවා මහන්සේ ආසියාව තුල කුඩා දුප්පතක් වුණා ශ්‍රී ලංකාව සපත් වීමට තීරණය කිරීම ගැන. එයාට දැක්කු ලොකු ගෞරවයක් ලෙස අපි උසල්ගේ උන්වහන්සේ පිළිගන්නට එක්රොක් වෙමු. ජාති ආගම් භාෂා ඒ වගේ ભેද කැටකට දාලා ලෝක ප්‍රජාවට අපි යම්කිසි පණිවිඩයක් දෙමු. අපට හොඳ උතුම් සංස්කෘතිය සම්‍යක්ත්‍ය උසස් ඉතිහාසයක් අපලඟ තිබෙනවා කියන එක මෙම මාධ්‍ය හමුවේදී පාපහන්සේගේ ලංකා ගමනේ නිල ලාංඡනය හා වෙබ් අඩවියද එළි දැක්ුණා. මාධ්‍යවේදීන් විමසා සිටියේ ලබන වසරේදී මැතිවරණයක් පැවතුවහොත් මෙම සංචාරය අවලංගු වන්නේ දෙයන්නයි. මේ කතෝලික රජු මණ්ඩලයේ මතය මේ සම්බන්ධව රජයේ දැන් දීලා තිබෙනවා. ඒ මතය තමයි ඡන්ද ප්‍රචාරක කටයුතු මැද්දේ පාපහන්සේගේ ගැනීම සුදුසු නැහැ. නිසා අපි හිතන්නේ ඒ රජය තමයි තීරණය කරන්න ඕනේ ඒවා ඒ දින වකවානු අපි හිතනවා අපි කියපු ඒ අපේ අදහස රජය සලකාබලයි කියලා මේ වගේ දෙයක් තීරණය කළොත් දෙදිනක් මෙරට රැඳී සිටින පාපහන්සේ ජනවාරි 15 වනදා ශ්‍රී ලංකා සංචාරයේ නිම කරමින් පිලිපීනේ බලා පිටත් වෙනවා.